สมันตาจักกวาเลสุวัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนีราจัสสะสุนันตุสังฆมุคคดังธัมมัสสะเวนกาโลอะยังภะดันตาธัมมัสสะเวนกาโลอะยังภะดันตาธัมมัสสะเวนกาโลอะยังภะดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะปัฏฐานเดสกัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะปัฏฐานเดสกัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะปัฏฐานเดสกัสสะวิจิตตมติกัมภีเรมนันตนายมันดิตังปัฏฐานันสัมเมสันตัสสะวิมลามิตบุญดียายัสสะเดหานิคเทมินสุสุบาจัมบันเนรันสิโอนีลปิตารัตเสตามัญจิตทาเจปบัสสราทังโลกนาทันสุเกตันดัมมัญเชจินเสวิตังสังกันนิรังกนันสิทธังนามามิสิรสาเดรังอิเมหิอัตถิหิตมังกปุงเกลังเดวาติเดวังนาเรดัมเมสารทิงสมันเตชักคุงสัตปุญญลักษณังภาเนหิบุตถังสเรนังอุเปมิทิมาหิมิปานันวหันเสลาวารัพพมุกසදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම සද්ධා බුද්ධි සම්පන්න සිල් මෑණිවරුනි සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි මේ පින්නතුන් ඊයේ හවස් භාගයේ පටන් මේ වෙන විට පැය 9ක පමණ කාලයක් තිස්සේ ධර්මය ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතේට වටිනා කියන උසා රාශියක් සිද්ධ කරගන්නට යෙදුණා. පින්තුනේ තව පැය විනාඩි 40ක් පමණ අප තවත් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරලා ඉන් අනතුරුව මේ පින්නතුන්ට ලැබිලා තී සමන්ත පဋාණ ධර්ම වන්දනාව කියලා පොතක් නේද? ඔව්. 4:45ට 4:50ට පමණ අපි හැමදෙනාම එකතු වෙලා ඒ සමන්ත පဋාණ ධර්ම වන්දනාව කියන කුඩා පොත හැමෝම එකතු වෙලා සජ්ජායනා කරමු. එතකන් ඊට කලින් ධර්මය පිළිබඳව යම් කරුණු ටිකක් සාකච්ඡා කරන්නට යෙදෙමු. පින්තුනි අද දවසේදී මේ සිද්ධ කරන පින්කම විශේෂ පින්කමක්. ඒකට හේතුව තමයි මීට කලින් සිද්ධ කරන ලද බොහෝ පින්කම් වල මේ පဋාණ ධර්මයේ උදෙසා එක හඳයි තිබුණේ.
කවුරු හෝ ස්වාමීන් වහන්සේ නමකගේ තනි ස්වාමීන් වහන්සේ නමකගේ හඬකින් තමයි පහුගිය බොහෝ පින්කම් මේ දරණී තලයේ සිද්ධ වුනේ. ඒ තනි හඬට අද මේ පින්කම ගත්තයින් පස්සේ කටහඬවල් කීයක් තියෙනවද? අද පින්කමේ කටහඬවල් හතරක් තියෙනවා. එනිසා පින්තුනි මේ කටහඬ ටික ටික වැඩි වෙනවා කියන්නේ බුද්ධ ශාසනය යම් තරමක් දුරට හෝ දියුණු වෙනවා කියන එකට පෙර නිමිත්ත. එනිසා මේ පဋාණ ධර්මයේ උදෙසා තව තවත් බොහෝ කටහඬවල් උවමනා කරපු කාලයක් අපිට ලැබිලා තියෙන්නේ. මේ පဋාණ ධර්මයේ උදෙසා තව තවත් කටහඬවල් සිය දහස් ලක්ෂ කෝටි ගාණක් එකතු වුණොත් ලැබුණොත් තමයි මේ ලක් දරණී තලයේ මේ බුද්ධ ශාසනය මේ පဋාණ ධර්මය ව්‍යාප්ත කරන්නට පුළුවන්කම තියෙන්නේ. පින්තුනි භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන අද දක්වාම මේ ශාසනය පැවතගෙන එන්නේ කටහඬේ බලයෙන්. අප මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාව ඉසිපතනාරාමේ සිද්ධ කරේ නේද? මේ ඉසිපතනාරාමේ ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන විට බුද්ධ ශාසනය උදෙසා කටහඬවල් කීයද තිබුණේ? තනි හඬ අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වරය කියන මේ තනි හඬයි එදා තිබුණේ. නමුත් ඒ තනි හඬ ටිකෙන් ටික ටිකෙන් ටික පළවෙනි දේශනාවෙන්ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ ප්‍රමුඛ 18 කෝටියක් දෙවිවරු බ්‍රහ්මයන් මේ බුද්ධ ශාසනයට එකතු කරගත්තා. ඒ වගේම ටිකෙන් ටික දඹදිව් පොළව මත බිහි වෙච්ච මනුස්ස කටහඬවල් බොහෝ එකතු කරගත්තා. මුලින්ම පස්වග මහණුන් ඊළඟට යස්සකුල පුත්‍රයා තුළු යහළුවන් 54 දෙනා මේ විදියට ටික කාලයක් යන විට රහතන් වහන්සේලා 69ක් බිහි කරා. භාග්‍යවතුන් වහන්සේ නමග රහතන් වහන්සේලා සියල්ලම කීයේ දේ වෙන විට 71යි. ඉසිපතනාරාමේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන වෙලාවේ කටහඬවල් කීයේද තිබුණේ? තනි කටහඬ. භාග්‍යවතුන් වහන්සේගේ බ්‍රහ්මස්වර සංඛ්‍යාත තනි කටහඬ. මේ තනි කටහඬ පාවිච්චි කරලා රහතන් වහන්සේලා 69ක් දඹදිව් පොළව තුල ඇති කරගත්තා. ඇති කරගෙන භාග්‍යවතුන් වහන්සේ දීපු අවවාදයේ කුමක්ද? චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. ඒ කටහඬවල් 60ටම මොකද කරේ? 60 දිසාවකට පිටත් කර හැරියා. තමන් වහන්සේත් නිකං හිටියද? නෑ. තමන් වහන්සේත් එක් දිසාවකට වැඩම කරන්නට යෙදුණා. එතකොට පින්ඇතුනි මුලින්ම පටන් ගත්තේ තනි කටහඬකින්. මේ වෙනකොට කටහඬවල් 61ක් බුද්ධ ශාසනයට එකතු වුණා. මේ කටහඬවල් 61 තව ටිකක් කාලයක් එක්ක මොකද උනේ පින්ඇතුනි? දඹදිව් පොළොව තලයේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරයට තවත් කටහඬවල් සිය දහස් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වුණාද නැද්ද? එකතු වුණා. ඒ එකතු වූ කලෙහි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ
සම්මා සම්බුද්ධ ශාසනය මේ පොළොව තලයේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ව්‍යාප්ත උනාද නැද්ද? තිංගතුනි මේ බුද්ධ ශාසනය කියන්නේ මේ මහ පොළොවේ පමණක් ව්‍යාප්ත වෙච්ච ශාසනයක් නෙමෙයි. තිංගතුනි මේ බුද්ධ ශාසනය කියන්නේ මේ පොළොව තලයේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ව්‍යාප්ත වෙච්ච අසහාය අසදුස සකල සත්ව සමූහයාට හිතසුව පිණිස පවතින වටිනා කියන ශාසනයක්. එනිසා පිංගතුනි ඔබගේ කටහඬට ලෝභ වෙන්න එපා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වර විහිදුවමින් ඇති කරපු මේ බුද්ධ හඬ මේ ලෝකෙ නැති වෙන්න දෙන්න එපා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ නාද කරපු දහම් බෙරයේ හඬ නිහඬ වෙන්නට දෙන්න එපා. මේ හඬ දිගින් දිගට පවත්වා ගත්තොත් යම් තාක් මේ හඬ පවතිනවද ඒ තාක්කල් බුද්ධ ශාසනය විරාජමානයි. යාව ධම්ම විනයෝ තිට්ඨති තාව ශාසනං තිට්ඨති. යම් තාක්කල් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ හඬ මේ දහම් හඬ මේ විශ්වය තුල පවතිනවද ඒ තාක්කල් මේ බුද්ධ ශාසනයේ පිංගතුනි විරාජමානයි. එනිසා ඔබ හැම දෙනාගේම හඬ බාහිර එක එක දේවල් වලට එකතු කරන්නේ නැතුව ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ හඬට එකතු කරත්වා කියලා අපි මතක් කරනවා. ඒ එකතු කරන්නේ පිංගතුනි වෙන විදියකට නෙවෙයි. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පද සජ්ජායනා කිරීම තුලිනුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයක් ඔබගේ මුවින් පිටවෙනවනම් අන්න බුද්ධ හඬට තවත් කටහඬක් එකතු වුණා වෙන්නේ එහෙමයි. අන්න ඒ වගේ බුද්ධ හඬට තවත් කටහඬක් එකතු වුණොත් තමයි මේ ශාසනය බොහෝ කාලයක් පවත්වා ගන්නට පුළුවන්කම තියෙන්නේ. කටහඬවල් නැතුව පිංගතුනි මේ ශාසනය බබලවා ගන්නට විදියක් කවදාවත් සැලසෙන්නේ නැහැ. පිංගතුනි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය මූලික වශයෙන් කොටස් තුනයි. පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා බුද්ධ ශාසනය ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ඒකෙදි පිංගතුනි කුමකටද පරියප්ති ශාසනය කියලා කියන්නේ? පරියප්ති ශාසනය කියලා කියන්නේ පිංගතුනි බුද්ධ හඬට දහම් නාදයට එනම් භාග්‍යවතුන් වහන්සේ පුරා වසර 45ක් මුළුල්ලේ දේශනා කරන්නට යෙදුන පණවන්නට යෙදුන මෙන්න මේ බුද්ධ වචන සමූහයට තමයි පරියප්ති ශාසනය කියලා කියන්නේ. ඒ බුද්ධ වචන සමූහය පිංගතුනි ධම්ම විනය වශයෙන් කොටස් කීයකටද බෙදෙන්නේ? කොටස් දෙකකට බෙදෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ සියලුම දහම් හඬ කොටස් දෙකකට බෙදෙනවා ධම්ම විනය කියලා. එතකොට පිංගතුනි කො අභිධර්මයේ කියන හඬ පිංගතුනි මේ ධම්ම විනය කියලා දෙකට බෙදෙන විට අභිධම්ම කියන හඬත්
මේ ධම්ම කියන පදේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එය විස්තර කරන්නා වූ අර්ථ කථාවල සඳහන් වෙන්නේ තත්ථ විනයෝ නාම විනය පිටකං. විනය කියලා කියන්නේ පින්ඇතුනි විනය පිටකයට. ධම්ම කියලා කියන්නේ මොකටද? අවසේසම් බුද්ධ වචනං ධම්මෝ. ඒ කියන්නේ විනය පිටකේ හැරුණකොට ඉන් අමතරව යම්තාක් බුද්ධ වචනයක් තිබේ නම් ඒ සියලුම බුද්ධ වචන සමූහය තමයි ධර්මය ධර්මය කියන වචනයෙන් හඳුන්වන්නේ. එතකොට පින්ඇතුනි ධම්ම විනය කියලා කියන විට සූත්‍ර පිටකය අභිධර්ම පිටකය කියන මේ දෙකම මේ ධම්ම කියන වචනය තුල සංග්‍රහ වෙලා තියෙන්නේ. විනය පිටකය වෙනම විනය කියන වචනයෙන් සංග්‍රහ වෙලා තියෙන්නේ. පින්ඇතුනි මේ ධම්ම විනය වශයෙන් දෙවදෑරුම් වෙච්ච බුද්ධ වචනය පිටක වශයෙන් කොටස් කීයකට බෙදෙනවද? පිටක වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. පළමු එක විනය පිටකය. දෙවෙනි එක සූත්‍ර පිටකය. තුන්වෙනි එක අභිධර්ම පිටකය. සබ්බංච පනේතම් බුද්ධ වචනම් පිටක වශයෙන් තිවිදං හෝති. විනය පිටකං සුත්ත පිටකං අභිධම්ම පිටක විදියට. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය විනය පිටකය සූත්‍ර පිටකය අභිධර්ම පිටකය කියලා ප්‍රධාන වශයෙන් පිටක වශයෙන් බෙදෙන කල්හි කොටස් තුනක් තියෙනවා. එතෙන්දි පින්ඇතුනි මේ විනය කියන කොටස විනය පිටකය විශේෂයෙන්ම තියෙන්නේ බුද්ධ ශාසනය උදෙසා පැවිදි භාවයට පත්වෙච්ච භික්ෂු භික්ෂුණී කියන මෙන්න මේ දෙපිරිසගේ සීලය විස්තර කරමින් භාග්‍යවතුන් වහන්සේ පනවන්නට යෙදුනා වූ විනය ශික්ෂාපද විනය කර්මාදී ප්‍රඥප්ති සමූහයට තමයි විනය පිටකය කියලා කියන්නේ. මේ විනය පිටකය කියන එක පින්ඇතුනි බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා අනුව පොත් වශයෙන් කීයක් තියෙනවද? පොත් නමයක් තියෙනවා. විනය පිටකේ පොත් නමයක් තියෙනවා. පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි කියලා කොටස් පහකට බෙදෙනවා. ත්‍රිපිටක පොත් වහන්සේලා විදියට පොත් නමයක් තියෙනවා. විනය පිටකේ පොත් සියල්ලම කීයද? පොත් නමයක් තියෙනවා. ඊළඟට පින්ඇතුනි සූත්‍ර පිටකය. සූත්‍ර පිටකය ගත්තයින් පස්සේ දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා නිකාය වශයෙන් කොටස් පහකට බෙදිලා තියෙනවා. මේ කොටස් පහ ගත්තහම පොත් විදියට ගත්තොත් සූත්‍ර පිටකයට අදාළ ත්‍රිපිටක පොත් වහන්සේලා සියල්ලම 35ක් තියෙනවා. දීඝනිකායට අයිති පොත් වහන්සේලා 3යි, මජ්ඣිමනිකාය පොත් 3යි, සංයුත්තනිකාය පොත් 6යි, අංගුත්තරනිකාය පොත් 6යි. කුද්දකනිකායට අදාළ සූත්‍ර පිටකයට අයිති පොත් තියෙනවා 17ක්. මේ සියල්ලම එකතු කළ කල්හි සූත්‍ර පිටකයට අදාළ පොත් වහන්සේලා තියෙනවා 35ක්. සූත්‍ර පිටකයට අදාළ පොත් සියල්ලම කීයද? 35යි. විනය පිටකයට අදාළ පොත් සියල්ලම කීයද? 9යි. ඊළඟට පින්ඇතුනි අභිධර්ම පිටකය ගත්තයින් පස්සේ පැකරණ විදියට කොටස් 7කට බෙදෙනවා. මොනවද ඒ? ධම්මසංගණි, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤත්ති, කතාවත්තු, යමක පဋාණ. ධම්මසංගණි ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය කියලා ප්‍රකරණ විදියට කීයද? 7යි. පින්ඇතුනි ප්‍රකරණ වශයෙන් හත්ව දෑරුම් වූ මේ අභිධර්ම පිටකය පොත් වහන්සේලා විදියට ගත්තහම
බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් විදියට තියෙනවා ධම්ම සංගණි විභංගාදී මේ හතම පොත් වහන්සේලා 13ක්. අභිධර්ම පිටකේ පොත් වහන්සේලා සියල්ලම කීයද? 13යි. පින්තුනි විනය පිටකේ පොත් කීයද? 9යි. සූත්‍ර පිටකේ පොත් කීයද? 35යි. අභිධර්ම පිටකේ පොත් කීයද? 13යි. සියල්ල එකතු කළ කල්හි 57යි. ත්‍රිපිටක පොත් වහන්සේලා සියල්ලම කීයද? 57යි. මෙන්න මේ ත්‍රිපිටක පොත් වහන්සේලා 57 තුල අන්තර්ගත වෙලා තියෙන පින්තුනි බුද්ධ හඬ, දහම් හඬ. මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනයට තමයි පරියප්ති ශාසනය කියලා කියන්නේ. මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනය තමයි පින්තුනි තථාගතයන් වහන්සේගේ හද මඩල නතර වෙච්ච වෙලාවේ පටන් මේ ශාසනය යම් තාක් කාලයක් පවතිද්ද ඒ තාක් කාලයක් යනතෙක් ඒ බුද්ධ ශ්‍රාවකයන්ගේ සාස්තු කෘත්‍ය සිද්ධ කරන්නේ මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනයයි. අප සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ හද මඩල වැඩ කරන තාක්කල් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිමින් ගමින් ගමට, රටින් රටට, ලෝකෙන් ලෝකයට වැඩම කරමින් දවසට 3-4 ගමනක් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන එක දරුවෙක් සිටින මවක් තමන්ගේ එකම දරුවා බලා කියාගන්න යම්සේද ඒ වගේ මව්වරු කෝටි ප්‍රකෝටි ගානකගේ මහා කරුණාවෙන් බුද්ධ ශ්‍රාවකයන් ආරක්ෂා කරගත්තා. නමුත් පින්තුනි ලෞතුරා බුද්ධත්වයට පත්ුණත් මේ ලෝකේ තියෙන ධර්මතාවය නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ තියෙන ධර්මතාවය තමයි පින්තුනි සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර ධර්මයන් හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා, විනාශ වෙලා යනවා. මෙන්න මේ සංස්කාර ධර්මයන්හි ඇත්තා වූ අනිත්‍ය ස්වභාවය ලෞතුරා බුද්ධත්වයට පත්ුණත් වළක්වා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ సంతානයේ තුල හටගත් සංස්කාර ධර්මයන් පවා පින්තුනි අනිත්‍යත්වයට පත් වෙන්නට යෙදුනා. නමුත් පින්තුනි ඒ අවස්ථාව එන විට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අසරණ නොවන විදියට කටයුතු කරන්නට යෙදුනා. ඒ ආසන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණ මංචකේ වැඩ සිටින අවස්ථාවේදී බොහෝ කාලයක් ළඟින් හිටපු නාලාගිරි හස්ති රාජයා එන විට තමන්ගේ ජීවිත අත්හැරලා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඉදිරියට ආපු ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙන විට සෝතාපන්න වෙලා විතරයි හිටියේ. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ළඟට කතා කරලා අහනවා, ආනන්දය මාගේ පරිනිර්වාණයෙන් පසු ඔබ හිතනවාද මේ බුද්ධ ශාසනය ශාස්ත්‍රෝ විරහිත ශාසනයක් වෙයිද කියලා. නකෝ පනේතං ආනන්දේවන් දට්ඨබ්බං. ආනන්දෙහි මෙ හිතන්න එපා. තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණත්
මේ සම්බුද්ධ ශාසනය ශාස්ත්‍රූන් වහන්සේ නමකගෙන් තොරවෙච්ච ශාසනයක් බවට පත් වෙන්නේ නැහැ. එසේනම් තථාගත පරිනිර්වාණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ශාස්තු කෘත්‍ය සිද්ධ කරන්නේ කවරෙක්ද? පින්තුනි, පරිනිර්වාණ මංචකේ වැඩ සිටිමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා යෝවෝ ආනන්ද මයා ධම්මෝච්ච විනයෝච්ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්ච යේන සත්තා. කුමක්ද පින්තුනි දේශනා කරන්නට යෙදුනේ? යෝවෝ ආනන්ද මයා ධම්මෝච්ච විනයෝච්ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්ච යේන සත්තා. ආනන්දය, මා විසින් ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච දවසේ පටන් පරිනිර්වාණයට පත්වෙන තුරු නුඹලා උදෙසා යම් විනයක් පනවන ලදද, යම් ධර්මයක් දේශනා කරන ලදද, මා විසින් අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කරන්නට යෙදුනේ මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනය. මාගේ පරිනිර්වාණයෙන් පසුව නුඹලාගේ ශාස්ත්‍රු කෘත්‍ය සිද්ධ කරන්නේය. එතකොට පින්තුනි, මේ ත්‍රිපිටක බුද්ධ වචනයට බුද්ධ ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රු ස්ථානය දී වදාලේ කවුද? භාග්‍යවතුන් වහන්සේමයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වර විහිදුවමින් මේ ත්‍රිපිටක බුද්ධ වචනය යෝව ආනන්ද මයා ධම්මෝච්ච විනයෝච්ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චයේන සත්තා කියලා ශාස්ත්‍රු ස්ථානෙහි තබන්නට යෙදුනා. එනිසේ පින්තුනි, තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව ගෞතම බුදු සසුන යම්තාක් කල් පවතීද, ඒ තාක් කල් ගෞතම බුද්ධ ශ්‍රාවකයන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ ත්‍රිපිටක බුද්ධ වචනයයි. පින්තුනි, මේ ත්‍රිපිටක බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේගේ දහම් හඬ අපේ අතට පත්තුනේ බොහෝ ජීවිත ගණනාවකගේ කැපකිරීමේ ප්‍රතිඵලයක් විදියට. අතීතයේ මේ පොළොව තලයේ පහළ වෙච්ච භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන මෙන්න මේ සිව්වන පිරිස මේ ත්‍රිපිටක බුද්ධ වචනය මේ ශාස්ත්‍රුන් වහන්සේ ආරක්ෂා කරගෙන ආපු නිසා තමයි ඔබගේ අතට, අපගේ අතට මේ දහම් හඬ ඇහෙන්නේ. පින්තුනි, යම් විදියකින් අපිට කලින් මේ බුද්ධ ශාසනය නියෝජනය කරමින් සිටපු භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස ඒ මහා කැපවීම, ඒ මහා උත්සාහය නොපැවැත්තුවා නම් ඔබට මට මේ දහම් හඬ ඇසීමේ වාසනාව අද ලැබෙනවාද? අද ලැබෙන්නේ නෑ පින්තුනි. අපිට මේ වාසනාව ලැබුණේ
අතීතේ මේ ශාසනය නියෝජනය කරපු සිව්වන පිරිස කරපු මහා කැපකිරීම නිසා. පිංගතුනි භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙලා සත්තා පරිනිබ්බුතේ භගවති වැඩි කල් ගියේ නෑ. දවස් හතක් ගත වුණා විතරයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල දවස් හතක් ගත වුණා විතරයි. මේ නිර්මල බුදු සසුනට අපිරිසිදු දේවල් මතුවෙන්නට පටන් ගත්තා. මේ නිර්මල බුදු සසුනට අපිරිසිදු දේවල් මුලින් එකතුනේ පිංගතුනි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල දවස් හතක් ගත වෙච්ච තැන. කවුද අපිරිසිදුතාව ඇති කරන්නට කටයුතු කළේ? සුබද්ද. සුබද්ද කියන මහලු පැවිද්දා තමයි මේ දේ සිද්ධ කරන්නට යෙදුනේ. පිංගතුනේ මේ සුබද්ද කියන ස්වාමීන් වහන්සේ අභද්‍ර වචන ප්‍රකාශ කරන්නට යෙදුනා. ඒ සුබද්ද කියන ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අප දැන් ඒ මහා ශ්‍රමණයාගේ මිදුණා. දැන් අපට අපි කැමැති කැමැති දේවල් කරන්න පුළුවන්. කවුරුවත් අපිට දැන් විනය ශික්ෂාපද ආදිය පනවන්න කෙනෙක් නැහැ ආදී විදියට අභද්‍ර වචන කියන්නට යෙදුනා. පිංගතනි මෙන්න මේ වචන ටික හඳ මඩලක් වගේ පිවිතුරු බුද්ධ ශාසනය අපිරිසිදු කරන මේ වචන ටික කාගේ කනටද වැටුනේ? භගවතෝ පරිනිබ්බානේ සම්නිපතිතානං සත්තානං භික්ඛු සතසහස්සානං සංගත් තේරෝ ආයස්මා මහා කස්සපෝ. භගවතෝ පරිනිබ්බානේ සම්නිපතිතානං සත්තන්නම් භික්ඛු සතසහස්සානං සංගත් තේරෝ ආයස්මා මහා කස්සපෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයට එකතු වෙලා හිටියා භික්ෂූන් වහන්සේලා ලක්ෂ හතක්. මේ භික්ෂූන් වහන්සේලා ලක්ෂ හත මැද මේ භික්ෂූන් වහන්සේලා ලක්ෂ හතටම සංග පීතෘවරයාණන් වහන්සේ කවුද? කාශ්‍යප මහරහතන් වහන්සේ. මෙන්න මේ අසහාය මහා උත්තමයාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියා මේ අභද්‍ර වචන බුද්ධ ශාසනයට ගලා එන වෙලාවේ. ඒ වෙලාවේ පිංගතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමන්ගේ කටයුතු සියල්ල සිද්ධ කරගෙන අවසානයි කත කිච්චෝ අනාසවෝ ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්කීන බව සංයෝජනෝ නත්ති දානි පුනබ්බවෝ. උන්වහන්සේ මේ සසර දුකින් මිදීමට යමක් කළ යුතුයි නම් මේ සියල්ලම කරලා ඉවරද නැද්ද? වෙන විට ඉවරයි. නමුත් පිංගතුනි භාග්‍යවතුන් වහන්සේ ගමන් කරපු මග තමයි තමන්ගේ ගැන විතරක් නොසිතා මේ තුන් ලොවක්ම සනසන්නේ කෙසේද කියන කල්පනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුලත් තිබුණා. උන්වහන්සේගේ කටයුතු අවසන් කරාට මේ ශාසනයේ අනාගතයේ පහළ වෙන අප කියන මේ අසරණ සිව්වන පිරිස බුද්ධ ශාසනයට එකතු වෙලා හිටියද ඒ වෙන වෙලාවේ? නෑ. පිංගතුනි එදා ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අද පහළ වෙන
ඒ වගේම අනාගතයේ 15 වෙනි සිව්වන පිරිස ගැන කල්පනා කරලා බැලුවා. මෙන්න මේ කල්පනාව නිසා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලක්ෂ 7ක් භික්ෂූන් වහන්සේලාට සංඝ ස්ථවිරයන් වහන්සේ වෙලා හිටපු මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ సంతානේ තුල ඇති වෙනව අදහසක් මේ අභද්‍ර වචන ඇහෙන වෙලාවේ මම ජීවමාන වෙන තාක් කල් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මූලය වන බුද්ධ ශාසනයේ පදනම වන මේ ත්‍රිපිටක බුද්ධ වචනය අතුරු දහන් වීමට ඉඩ නොදෙන්නෙමි. පින්ඇතුනි මෙන්න මේ වගේ අදහස් පහළ වන සිව්වන පිරිස අද සමාජයට උවමනා වෙනවා. මෙන්න මෙහෙම කල්පනා කරලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චිත්ත సంతානේ තුල ඇතිවන අදහස කුමක්ද? මේ ත්‍රිපිටක බුද්ධ වචනය කියන ශාස්ත්‍රූන් වහන්සේ ආරක්ෂා කරගන්නට යන්නු නාහං ධම්මංච විනයංච සංගායයන් මමේ මේ අධර්මවාදී කටහඬවල් වැඩි වෙන්නට කලින් ඉක්මනට ඉක්මනට භාග්‍යවතුන් වහන්සේගේ දහම් හඬ ස්ථාවර කරන්නට ඕන. අධර්මවාදී දහම් හඬ අධර්මවාදී හඬවල් කෝටි ප්‍රකෝටි ගානක් මේ විශ්වය තුල ඉතිරි වුණත් ඒ හඬ නිසා කිසිදු සත්වයකට වෙන අරතයක් නැත. නමුත් ඒ වගේ නෙවෙයි, දහම් හඬ කියන එක මේ විශ්වය තුල එක තප්පරයක් හෝ පැවතුනොත් ඒ හඬ නිසා පින්ඇතුනි මනුස්ස දිව්‍ය ලෝක නිර්වාණ කියන මේ ත්‍රිවිධ සම්පත්තියට පත්වන සත්වයන් අනන්තයි අපරිමාණයි. අන්න ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කරනවා මම මේ ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කරගන්නට ඕන. කොහොමද ආරක්ෂා කරගන්නට ඕන? යතේදන් සාසනං අද්දනියං අස්ස චිරට්ඨිතිකං මේ ත්‍රිපිටක බුද්ධ වචනය යම් ආකාරයකින් බොහෝ කාලයක් පවතිනවා නම් අන්න ඒ විදියට ආරක්ෂා කරගන්නට ඕන. මෙන්න මෙහෙම කල්පනා කරලා පින්ඇතුනි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ කටයුතු අවසන් කරලා ලක්ෂ 7ක් පමණ භික්ෂූන් වහන්සේලා එකතු කරගෙන ඒ භික්ෂූන් වහන්සේලා අතරින් ත්‍රිපිටක සබ්බ පරියත්ති දර සිය දහස් ගණන් ලක්ෂ ගණන් පුතජ්ජන සෝවාන් සකදාගාමි අනාගාමි සුක්ක විපස්සක රහතන් වහන්සේලා අත්හරලා දාලා බොහෝ වෙලාවට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටපු වෙලාවේ තානාන්තර පිළිගන්වන්නට යෙදුණ ත්‍රිපිටක සබ්බ පරියත්ති දර ඒ කියන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනයම එක අකුරක්වත් නැතුව දරාගෙන සිටින අර්ථ ව්‍යංජන සහිතව දරාගෙන සිටින චතු පටිසම්භිදාලාභී ත්‍රිවිද්‍යාලාභී සට් අභිඥාලාභී මහා කීනාසව මහා බල සම්පන්න මහා ආනුභාව සම්පන්න තවත් කටහඬවල් 499ක් එකතු කරගත්තා.
තිඟතුනි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ තනි කටහඬින්ද සිද්ධ කරේ නෑ තවත් කටහඬවල් 499ක් එකතු කරගත්තා එකතු කරගෙන තමන් වහන්සේත් සමග මහා බල සම්පන්න රහතන් වහන්සේලා 500 නමක් එකතු කරගත්තා ඒ 500 නම අතරින් පින්තුනි එක ස්වාමීන් වහන්සේ නමක් මේ වෙන විටත් රහත් වෙලා තිබුණේ නැහැ කවුද ඒ ස්වාමීන් වහන්සේ ධම්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ පින්තුනි මේ ධම්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ වෙන විට සෝතාපන්න වෙලා විතරයි හිටියේ ඒ වෙලාවේ මහා සංඝ රත්නය මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ආනන්දය ඔබ තථාගතයන් වහන්සේගේ නවාංග ශාස්ත්‍රු ශාසනයම දරාගෙන සිටිනවා ඒ ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ ඔබ සෝතාපන්නව මේ සංඝායනාවට එකතු වුණත් ඔබ ආර්ය ශ්‍රාවකෙක් නිසා ඡන්ද ద్వේස මොහ බය අගති වලට නොයන බව අප දන්නවා නමුත් ආනන්දය අනාගතේ පහළ වෙන අන්ධ බාල පුතජන සත්වයෝ ඔබ සෝතාපන්න වෙලා විතරක් මේ සංඝායනාවට එකතු වුනොත් මෙන්න මේ ලේස මාත්‍රය අරගෙන මේ බුද්ධ ශාසනයට අකුල් හෙලන්න පටන් ගන්නවා අන්න ඒ නිසා ඔබට කෙලස් ඉතිරි කරගෙන මේ සංඝායනාවට එකතු වෙන එක සුදුසු නැහැ ඒ නිසා අප්‍රමත්තෝ හෝහි ආනන්ද ආනන්දය මේ ප්‍රථම ධර්ම සංඝායනාවට තව කාලෙ ඉතිරි වෙලා තියෙනවා මේ කාල සීමාව තුල තමන්ගේ සිත තුල තියෙන මේ කෙලස් ඉතිරි ටිකත් නැති කරගෙන හඳ මඩලක් වගේ පිරිසුදු සිතක් ඇති කරගෙන මේ දහම් සංගායනාවට එකතු වෙන්න කියලා කියන්නට යෙදුනා. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව සිටියදී ආනන්ද ස්වාමීන් වහන්සේට වචනයක් දේශනා කරලා තිබුණා. කුමක්ද ඒ වචනය? කත පුඤ්ඤෝ සිතං ආනන්ද ප්‍රදාන මනුයුඤ්ජ කිප්පං හෝහි අනාසවෝ ආනන්දය ඔබගේ සිත දුර්වල කරගන්න එපා ඔබ මහා පින් කරපු කෙනෙක් මහා කල්ප ලක්ෂයක් තරම් පින් කරන්නට යෙදුනා මේ ජීවිතෙත් තථාගතයන් වහන්සේට දිවා රාත්‍රී වෙහෙස නොබලා උපස්ථාන සිද්ධ කරලා බොහෝ පින් රැස් කරගෙන තියෙන්නේ එනිසා ආනන්ද අප්‍රමත්තෝ හෝහි ප්‍රදාන මනුයුඤ්ජ ප්‍රදන් වීරියෙහි යෙදෙන්න ඔබ පළවෙනි ධර්ම සංගායනාවට සමීප වන කාලයේ ඒකාන්තයෙන්ම සියලු කෙලෙස් නසා අරිහත්වයට පත්වෙනවාමයි පින්තුනි කාගේ කතාවල දෝෂ තිබුණත් එක්කෙනෙකුගේ කතාවේ දෝෂයක් කාටවත් හොයන්න බෑ ඒ තමයි අප සරණ ගියා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ කතාවේ අප ඇටයත් තරම් හෝ දෝෂයක් ඉතිරි වෙන කතාවක් නෙවෙයි බුද්ධානං කථා දෝසෝ නාමනත්ථි ඒ භාග්‍යවත් වූ අරියත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේලාගේ කතාවල දෝෂයක් වෙන්නේ නැහැ. අද්වෙච්ච වචනා තථාගතා තථාගතයන් වහන්සේලාගේ ඒකායන වචනයයි තියෙන්නේ. යමක් දේශනා කරා නම් තන් තතේව හෝති නෝ අඤ්ඤථා. ඒකේ විදියටම සිද්ධ වෙනවා. වෙනස් වෙන්නේ නැහැ මේ බුද්ධ වචනය. පින්තුනි මේ බුද්ධ වචනය පරිදිම සංගායනාව
මට ඔන්න මෙන්න තියලා ආනන්ද මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවට කලින් රාත්‍රියේ බොහෝ වෙලාවක් කායගත සතියෙන් ගත කරලා අලුයම් කාලේ කල්පනා කරනවා මගේ වීරිය වැඩි මේ අධික වීරිය නිසා සිත මදක් විසිරිලා ඇති එනිසා මම ටිකක් වීරිය අඩු කරගන්නට ඕන කියලා තමන්ගේ කය ඇඳ ළඟට ඇවිල්ලා ආවර්ජන කරනවා තමන්ගේ කය ආවර්ජන කරමින් ඇඳේ ඇලවෙන්නට පාද දෙක ඔසවනවා ඒ වගේම කිස කොට්ටේට ලඟුනේ නෑ තාම මෙන්න මේ අතරතුර පාද දෙක පොළවෙන් එසවිලා තියෙන්නේ කිස කොට්ටේට ලඟ වෙලත් නෑ හිටගෙනත් නෙවෙයි හිඳගෙනත් නෙවෙයි සතපිලත් නෙවෙයි හිටගෙනත් නෙවෙයි සතර ඉරියව්වෙන්ම තොරයි මෙන්න මේ සතර ඉරියව්වෙන්ම තොර අවස්ථාවේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ චිත්ත සන්තානය තුළ සියලු කෙලෙස් නසන්නා වූ අරියත් මාර්ග ප්‍රඥාව ඉපදිලා මුළු චිත්ත සන්තානයම පාරිසුද්ධත්වයට පත්වෙලා අග්‍ර දක්ෂිනාර්ය මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. පින්තුනි ගෞතම බුදුසසුනේ සතර ඉරියව්වෙන් තොර අරිහත්ත්වයට පත්ුනේ කවර තෙරුන් වහන්සේද කියලා ප්‍රශ්නයක් ඇසුවොත් ආයස්මා ආනන්දත් තේරෝති වත්තුන් වට්ටති කවුද කියලාද කියන්නට ඕන ආනන්ද මහරහතන් වහන්සේ කියලා පිළිතුරු දිය යුතුයි. අන්න පින්තුනි මේ අවස්ථාවේ මේ සංගායනාවට එකතු කරගත්ත භික්ෂූන් වහන්සේලා 500 දෙනාම රහතන් වහන්සේලා 500 නමක් චිත්ත සන්තාන අතිසේන් පරිසුද්ධයි කෙලෙස් බිඳුවක්වත් නැහැ මහා බල සම්පන්න රහතන් වහන්සේලා 500ක් මෙන්න මේ රහතන් වහන්සේලා 500 දෙනා වහන්සේලා එකතු වෙලා රජගහ නුවර වේබාර පර්වතය කියන සමීපයේ සත්තපන්නි කියන ගුහාවෙහි අජාසත්ත මහ රජතුමා විසින් සකස් කරන ලද දම්සභා මණ්ඩපයට එකතු වුණා. එකතු වෙලා මේ රහතන් වහන්සේලා 500 දෙනාම එකතු වෙලා මේ 500 දෙනා අතරේ සංඝ ස්ථවිරයන් වහන්සේ විදියට හිටියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ජීවමාන තථාගතයන් වහන්සේගේ සුගත චීවරය දරන්නට සමර්ථ එකම භික්ෂුවයි මේ ශාසනයේ පහළ වුණේ. ඒ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පින්තුනි ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා 500 දෙනාම ත්‍රිපිටකයේ ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට සමර්ථයි. මේ 500 දෙනා වහන්සේම නවංග සත්තු ශාසන දරයි ත්‍රිපිටක දරයි. මේ 500 දෙනා වහන්සේ නොදන්නා බුද්ධ වචනයක් ත්‍රිපිටකයේ තුල නැහැ. එතකදු උවත් ජීවමාන තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටියේදී විනය පිටකය විනය තන්තිය විනය ප්‍රවේණිය කියන කොටසට අගතනතුර ලබා දීලා හිටපු ස්ථවිරයන් වහන්සේ මේ 500 දෙනා අතර ඉන්නවා. කවුද මේ ගෞතම බුද්ධ ශාසනයේ විනය පිටකය විනය පාළි අතර අගතැන්පත් ස්ථවිරයන් වහන්සේ?
ආයස්මා උපාලිත්තේරෝ ආයස්මා උපාලිත්තේරෝ ගෞතම බුදුසසුනේ විනය පාලිය පිළිබඳව විනය පාලිය සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව ඥානෙන් අගතම්පත් වෙලා වැඩ හිටපු අසහාය බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ තමයි ආයස්මා උපාලිත්තේරෝ උපාලි මහරහතන් වහන්සේ පිංගතුනි මෙන්න මේ උපාලි මහරහතන් වහන්සේ මූලික කරගත්තා මේ විනය පාලිය විනය තන්තිය විනය ප්‍රවේණිය ස්ථාපිත කිරීම සඳහා ඊළඟට පිංගතුනි විනය පිටකෙන් අවශේෂ වෙච්ච සියලුම බුද්ධ වචනයට කියනවා ධම්ම කියලා. ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ කියන මේ පිටක දෙකටම ධම්ම භාණ්ඩාගාරික තනතුර දීලා හිටපු රහතන් වහන්සේත් මේ 500 දෙනා මැද ඉන්නවා. කවුද ඒ? ගෞතම බුදු සසුනේ ධම්ම භාණ්ඩාගාරික තනතුරට හිමිකම් කියපු උත්තමයාණන් වහන්සේ තමයි ආයස්මා ආනන්දත්තේරෝ අදිමත්ත සතිමා අදිමත්ත ගතිමා අදිමත්ත දිතිමා බුද්ධපත්ථාකෝ අදිමාත්‍ර සති අදිමාත්‍ර ප්‍රඥාව අදිමාත්‍ර වීරිය අධික බුද්ධ උපස්ථානාදී මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නට යෙදුන මේ සියලු ගුණ ධර්ම දරාගෙන සිටපු ධම්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකය කියන මේ පිටක දෙකටම නායකත්වය ලබා දීලා තෝරා ගන්නට යෙදුනා. එතකොට ආනන්ද මහරහතන් වහන්සේ සූත්‍ර පිටකේට පමණද නායකත්වයේ ගත්තේ? නෑ පින්ඇතුනි. ධම්ම භාණ්ඩාගාරික කිව්වට පින්ඇතුනි ධම්ම පමණක් නෙවෙයි විනයටත් භාණ්ඩාගාරයක්ම තමයි. වචන වලින් හැම දෙයක්ම කියන්න ඕන නෑනේ පින්ඇතුනි. ආනන්ද මහරහතන් වහන්සේ දරා නොගත්ත ත්‍රිපිටක බුද්ධ වචනයක් නෑ. ඒ නිසා පිංගතුනි සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ කියන මේ පිටක දෙකම පිරිසිදු කිරීමට ස්ථාපිත කිරීමට මූලික ස්ථානයේ ආනන්ද මහරහතන් වහන්සේ තබා ගන්නට යෙදුනා. මෙන්න මේ විදියට ආයස්මා මහා කස්සපත්තේරෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආයස්මා උපාලිත්තේරෝ උපාලි මහරහතන් වහන්සේ ආයස්මා ආනන්දත්තේරෝ ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ කරගත්ත මහරහතන් වහන්සේලා 500 දෙනා එකතු වෙලා මෙන්න මේ ශාස්ත්‍රූන් වහන්සේ වෙන තථාගත පරිනිර්වාණයෙන් පසු ශාස්ත්‍රූන් වහන්සේ වෙන මේ ත්‍රිපිටක බුද්ධ වචනය ස්ථාපිත කිරීමට වැඩකටයුතු සිද්ධ කරන්නට යෙදුනා. පිංගතුනි මහරහතන් වහන්සේලා 500 දෙනෙක් එකතු වුණා. මේක තමයි ගෞතම බුදුසසුනේ ප්‍රථම ධර්ම සංගායනාව. ගත වෙච්ච කාලය මාස 7යි. එකතු වෙච්ච මහරහතන් වහන්සේලා ප්‍රමාණය 500යි. ගත වෙච්ච කාලය මාස 7යි. ස්ථානය රජගහ නුවර වේබාර පර්වත අසල පිහිටි සත්තපන්නි ගුහාව. පින්තුනි මෙහෙම ඉස්මතු කරගන්නට යෙදුනට මම කලින් කිව්වනේ ගෞතම බුද්ධ ශාසනයට හතුර පහළ වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ පොළවේ පහළ වෙන්නට කලින් ඉඳලා. ඒ හින්දා පින්තුනි මේ යස මහරහතන් වහන්සේලා ඒක අවබෝධ කරගෙන හිටියා.
එදා අතීතේ හිටපු සිව්වන පිරිස දැනගෙන අවබෝධ කරගෙන හිටියා මේ ගෞතම බුදුසසුනට සතුරන් වැඩි බව. එනිසා හැම වෙලාවෙම කන් දෙක ඇරලා ඇස් දෙක ඇරලා තිබුණේ. දහම් හඬ කොහෙද යට යන්නේ? අධර්ම හඬ කොහෙද මතුවෙන්නේ? ඒ කන් වලට ඒ ඇස් වලට හංගන්න බැරි වුණා එදා මේ පොළවේ වෙන දේවල්. අද නම් පින්ඇතුනේ ඇස් පියවිලාදෝ කන් පියවිලාදෝ. පින්ඇතුනේ මේ යස මහරහතන් වහන්සේ මේ දෙවැනි වතාවට දහම් අඩ ස්ථාපිත කරලා එතනින් නතර වුණේ නෑ. එතනින් එහාට තවත් දෙයක් කරනවා. පින්ඇතුනි යස මහරහතන් වහන්සේ කියන්නේ ගෞතම බුදු සසුනට පහළ වෙච්ච මැණිකක් වගේ චරිතයක්. උන්වහන්සේට තිබිච්ච ශාසනික හැඟීම අද ඉන්න සිව්වන පිරිසට කලඳක් තිබුණ නම් ඇති මේ ශාසනය ව්‍යාප්ත කරන්න. පින්ඇතුනි මේ සංගායනාව අවසන් වෙලා එතනින් නතර වෙන්නේ නැතුව මේ මහරහතන් වහන්සේලා අනාගතං ඥාණයෙන් බලනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල දවස් 7කින් අර්බුද ඇති කරා, ඊළඟට අවුරුදු 100කින් අර්බුද ඇති කරා. මේ අර්බුද නතර වෙන අර්බුදයක් නෙවෙයි. කවුද ඊළඟට එන්නේ? කවද්ද ඊළඟට එන්නේ? මෙන්න මේකත් කල්පනා කරලා බැලුවා. මෙන්න මෙහෙම අනාගතං ඥාණයෙන් මේ කරුණ විමසන විට දැක්ක කරුණක් තියෙනවා. ඒ තමයි භගවතෝ පරිනිබ්බානතෝ, භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව වින්නම් වස්ස සතානං උප්පරි අට්ඨාරස වස්සේ. මොන අවුරුද්දද? ද්වින්නම් වස්ස සතානං උප්පරි අට්ඨාරස මේ වස්සේ. තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව අවුරුදු 218දී, අවුරුදු 218දී මේ බුද්ධ ශාසනයට තවත් සතුරු කණ්ඩායමක් ඇතුල් වෙනවා. මේ කරුණ තේරුම් ගත්තා. බලන්න පින්ඇතුනේ, යස මහරහතන් වහන්සේ මේ පොළවේ පාල නොවුන නම් අපිට කවුද මේ ශාසනය අරගෙන එන්නේ? පින්ඇතුනි උන්වහන්සේ කල්පනා කරනවා, එහෙමනම් දැන් අවුරුදු 100ක් වෙලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා, තව අවුරුදු 118කින් පරිනිර්වාණය ඉඳලා ගත්තොත් අවුරුදු 218 වෙනි අවුරුද්දේ, දෙවැනි සංගායනාව ඉඳලා ගත්තොත් අවුරුදු 118 වෙනි අවුරුද්දේ තමයි මේ ශාසන අරබුද එන්නේ. පින්ඇතුනි ඒ වෙලාවේ අස මහරහතන් වහන්සේ අසරණ වෙන තැනක් තිබුණා. මොකද්ද ඒ තැන? සබ්බේ සංඛාරා අනිච්චා උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ. අනිච්චා වත සංඛාරා. පින්ඇතුනි යස මහරහතන් වහන්සේගේ ජීවිතයත් ගස්කල් වලින් හැදිච්ච ඒව නෙවෙයි, සංස්කාර ධර්ම පුඤ්ජයක්. එනිසා ඒ සංස්කාර ධර්මයන්ටත් සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණය වෙන මේ අනිත්‍ය ලක්ෂණය විනාශ වෙලා යන ස්වභාවය වළක්වා ගැනීමේ ශක්තිය නොතිබුණා. ඒ කරුණ වැටහුණා. මම ඒ 218 වෙනි අවුරුද්දේ ජීවමානව සිටියා නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට අධර්ම හඬ එන්න ඉඩ තියන්නේ නැහැ. නමුත් මගේ හදවත ඒ දවස වෙන විට නිහඬයි. හරි. ඒ නිහඬ වුණත් මම එදා ශාසනයට ශාසනය ස්ථාපිත වෙන හේතුව දැන් හදලා තියෙනවා. බලන්න පින්ඇතුනි කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේගේ දූරදර්ශී ප්‍රඥාව නොතිබුණා නම් කවුද අපිට මේ බුද්ධ වචනේ අරගෙන එන්නේ?
එහෙම කල්පනා කරලා මුළු මනුස්ස ලෝකයම බලනවා එදාට මේ තථාගතයන් වහන්සේගේ ශාසන විපත්ති ඇහෙන කන් දෙකක් තියෙනවද කියලා පින්තුනි එදා මේ මුළු මනුස්ස ලෝකයේම මේ තුන්වෙනි අරබුදව විසඳන්න පුළුවන් සිංහෙක් මේ මනුස්ස ලෝකේ හිටියේ නෑ වෙන විට ඊළඟට බැලුව පින්තුනි මේ මනුස්ස ලෝකේ නැත්තම් ඒත් මම අත්හරින්නේ නෑ මේ වැඩේ මේ මනුස්ස ලෝකේ ඉහළ තව ලෝකවල ලෝක තියෙනවා ඒ ලෝකවලින් හරි කවුරු හරි එක්කන් එනවා මම මේකට පින්තුනි කාකන්ද පුත්ත යස මහරහතන් වහන්සේ කියන්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි පසු නොබසින මහා වීරියක් තිබුණා උන්වහන්සේට ලක්ෂ 12ක් මහරහතන් වහන්සේල එකතු කරන්න සෙල්ලමක්ද පින්තුනි බලනවා ඡාතු මහරාජික තාවතින් සයාමතු සිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති කියන මේ දිව්‍ය ලෝක හය තුලවත් සිටිනවද කවුරු හරි එක්කෙනෙක් හරි මේ ශාසන විපත්ති ඇහෙන කන් දෙකක් තියෙන කෙනෙක් පින්තුනි අවාසනාවකට වගේ මේ මුළු කාම භූමියම කවුරුවත් නැ මේ ශාසන විපත්තියට විසඳුමක් දෙන්න කෙනෙක් මේ මුළු කාම භූමියම කොහෙවත් නැ පින්තුනි යස මහරහතන් වහන්සේ ඒත් නතර කරන්නේ නෑ තමන්ගේ උත්සාහය මේකට තමයි කියන්නේ පින්තුනි නොපසු බට උත්සාහය කියලා පින්තුනි එතනිනුත් තවත් උඩට බලනවා පින්තුනි කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේ කියන්නේ මේ සක්වලේ නැත්තම් පිට සක්වලකින් හරි අරගෙන අවිල්ලා මේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන මහරහතන් වහන්සේ නම ඒ තරම් මහා ජවයක් තිබුණා උන්වහන්සේගේ මනස තුල එනිසා පින්තුනි උන්වහන්සේ කාම භූමියේ නැත්තම් රූප භූමියෙන් හරි මම මේ ශාසනය ආරක්ෂා කරගන්න සිංහ පැටියෙක් මේ පොළවට අරගෙන එනවා අරන් ඇවිල්ලා කොහු ලවා මේ අධර්ම හඬ යටපත් කරලා භාග්‍යවතුන් වහන්සේගේ දහම් හඬ ඉස්මතු කරනවා කියන අදහස ඇති කරගෙන බැලුව බ්‍රහ්ම ලෝක දිහා පින්තුනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කොලේ වහන්න පුළුවන් කමක් නැහැ උන්වහන්සේලාගේ ඥාණයට ස්පර්ශ නොවෙන තැන් ටිකක් දුර්ලභයි එනිසා පින්තුනි බ්‍රහ්ම ලෝකයේ තුල එක සිංහ පැටියෙක් හිටියා මේ 218 වෙනි අවුරුද්දේදී ඇතිවන ශාසන විපත්තිය මගහරින්නට පුළුවන් ඒ සිංහ පැටිය තමයි පින්තුනි තිස්ස කියන බ්‍රහ්ම රාජයා කවුද තිස්ස කියන බ්‍රහ්ම රාජයා පින්තුනි මේ තිස්ස කියන බ්‍රහ්ම රාජයා ළඟට මේ යස මහරහතන් වහන්සේ තවත් මහරහතන් වහන්සේල සමග වැඩම කරනවා ඒ වෙන විට පින්තුනි මේ තිස්ස කියන බ්‍රහ්ම රාජයා තමන් ඉන්න බ්‍රහ්ම ලෝකෙට වඩා උඩ බ්‍රහ්ම ලෝකයකට යන්න පාර කපාගෙන හිටියේ කොහාට යන්නද පාර කපාගෙන හිටියේ දැන් ඉන්න සැපේට වඩා සැප තියෙන උඩ බ්‍රහ්ම ලෝකයකට යන්න ඔක්කොම කටයුතු සූදානම් කරගෙන ඉවර වෙලායි තිබුණේ මෙන්න මේ වෙලාවේ තමයි යස මහරහතන් වහන්සේ මේ තිස්ස මහා බ්‍රහ්මයා ළඟට වැඩම කරන්නේ වැඩම කරලා කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේ නැමැති මහා සිංහ රාජයා මේ තිස්ස බ්‍රහ්මයා නැමැති සිංහ පෝතකයාට කියනවා
ඔබ තව අවුරුදු 118කින් පරිනිර්වාණය පටන් ගන්නවා නම් තව අවුරුදු 218කින් මේ පොළවේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේ වෙන ඒ භාග්‍යවත් වූ අරියත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ සතර මහා සාගරයේ ජලයට වඩා අධික ලේ දන් දීලා මේ මහා පොළේ පස්වලට වඩා මස් දන් දීලා අහසේ පායන තරුකට වලට වඩා ඇස් ගලව ගලව දන් දීලා මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළඳින හිස් දන් දීලා මහා දුකක් දරාගෙන මේ පොළවේ ඇති කරපු දසබල ශාසනය විනාශ වෙන ලකුණක් තියෙනවා. ඒ අර්බුදය නැති කර වීමට සමර්ථ එක්කෙනා ඉන්නේ ඒ තමයි ඔබ. එනිසා ඔබ ඒ කාලයේදී උපරි බ්‍රහ්ම ලෝකේ පැත්තකට දාලා මේ දුක් සහිත බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂ පින්විතනි මනුස්ස ලෝකේ කියන්නේ අපායක් වගේ තැනක්. නමුත් මේ ශාසන විපත්තියට පිළියම් කිරීම කියන මෙන්න මේ කරුණ කල්පනා කරලා ශාසනය ගැන හිතලා යන්න තියෙන බ්‍රහ්ම සම්පත්තිය අත්හැරලා නැති වෙන්න තියෙන ශාසන සම්පත්තිය ආරක්ෂා කරගන්න ඔබ මේ මනුස්ස පොළවට වඩින්න ඔබ මේ මනුස්ස පොළවට එන්න කියලා පොරොන්දු කරවා ගත්තා. මෙන්න මේ පොරොන්දුව අරගෙන ඒ කටයුත්ත ස්ථාවර කළා යස මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා නැවත මේ මහා පොළවට වැඩම කරන්නට යෙදුනා. වැඩම කළා කාලය සමග අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත නිරුද්ධಂತಿ. ඒ ශාසනය ආලෝකමත් කරපු මිනිපාන නිමිලා ගියා. පින්ගතනේ මෙහෙම වෙලා අවුරුදු 218දී තථාගත පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 218දී දෙවැනි සංගායනාව ඉඳලා ගත්තොත් අවුරුදු 118කින් පස්සේ අර යස මහරහතන් වහන්සේ දැක්ක වගේම තුන්වෙනි වතාවටත් මේ නිර්මල බුදු සසුන අපිරිසිදු කරන පුද්ගලයෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පින්ඇතුනි දහස් ගානක් මේ ශාසනය ඇතුළට ආවා. ඒ තමයි අන්න තීර්ථකයෝ. ඒක උනේ පින්ඇතුනි මේක පින්ඇතුනි ගොඩක් කියන්න කරුණු තියෙන කතාවක්. නමුත් මේ කරුණෙන් කරුණ කියන්න කාල වේලාව අඩුයි. එනිසා කෙටි කරනවා. උවමනාව තියන අය සමන්ත පාසාදිකා කියන මේ විනය අට කතාවේ මුලින්ම තියෙන නිදාන වර්ණනා කියන කොටස පුන පුන කියව ගන්නට ඕන. තමන් කියව ගන්න අමාරු නම් දන්න අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් අහගන්නට ඕන මේ කොටස. මේ ලංකාව පොළවේ ඉන්න සෑම බෞද්ධ ශ්‍රාවකයෙක්ම සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම මේ සමන්ත පාසාදිකා විනය අට කතාවේ තියෙන නිදාන වර්ණනාව කියන කොටස ඒකාන්තයෙන්ම ඉගෙනගත යුතුමයි. ඒකාන්තයෙන්ම මේ තොරතුරු දැනගත යුතුමයි. ඒ තොරතුරු දැනගත්තොත් මේ ලංකාව කියන පොළවෙන් මේ ශාසනය නැති කරන්න කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අවාසනාවකට වගේ පින්ඇතුනි ඒ තොරතුරු දන්නේ නැහැ බොහෝ දෙනා. ඔහේ කවි ගායනා කර කර ආස්වාදයේ පස්සේ යන පිරිස තමයි වැඩි කරන්න මහන්සි වෙන්නේ. ඉතින් පින්ඇතුනි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 218 වෙනි අවුරුද්දේදී අශෝක කුමාරයා කියන්නේ
බින්දුසාර රජතුමාට හිටිය පුත්‍රයන් 100ක් මේ පුත්‍රයන් 100 අතරේ එක පුතෙක් තමයි අශෝක කුමාරයා මෙන්න මේ අශෝක කුමාරයා පින්ඇතුනි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 218 වෙනි අවුරුද්දේදී මුළු දඹදිවටම අග රජ බවට පත් වුණා ධර්මාශෝක රජතුමා මේ ධර්මාශෝක රජතුමා මුළු දඹදිව පොළවටම අග රජ බවට පත් වුණා මෙන්න මෙහෙම අග රජ බවට පත් වෙලා මෙතුමගේ තාත්තා මිත්‍යා දෘෂ්ටිකෙක් එනිසා මෙතුමගේ රාජ නිවේශනය මිත්‍යා දෘෂ්ටිකයන්ට තමයි දොර ඇරිලා තිබුණේ ඒ මිත්‍යා දෘෂ්ටිකයන්ට ඇරිච්ච දොර මේ ශාසනයේ පහළ වෙච්ච මිනි පහනක් වෙන නිග්‍රෝධ සත්තවරුදු මහරහතන් වහන්සේ වැහුවා ඒ මිත්‍යා දෘෂ්ටියට ඇරිලා තිබිච්ච දොර නිග්‍රෝධ සත් අවුරුදු මහරහතන් වහන්සේ වහලා බුද්ධ ශාසනයට දොර ඇරලා දුන්නා එදා පටන් පින්ඇතුනි මේ ධර්මාශෝක අග රජතුමාගේ නිවේශනය බුද්ධ ශාසනයට හතර පැත්තෙම දොරවල් ඇරලා දිනපතා භික්ෂූන් වහන්සේලා 60,000කට දානය පූජා කරන ගෙදරක් බවට පත් වුණා. ඒ හපංකම කරේ වෙන කවුරුවත් නෙවෙයි සත්තවුරුදු නිග්‍රෝධ මහරහතන් වහන්සේ. ඉතින් පින්ඇතුනේ මෙහෙම වෙලා මේ අශෝක රජතුමාගේ සිත තුල මේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ අවුරුදු 7 වුණාට ශරීරයෙන් පුංචි වුණාට සෝහි තත්ත මහා හෝති දහරෝ ඡේපි පණ්ඩිතෝ දහරෝ ඡේපි පඤ්ඤව චිත්ත සන්තානේ තුල ප්‍රඥාව කියන ධර්මය බලවත් නම් අවුරුදු 7 නෙවෙයි අවුරුදු 5 වුණත් ගැටලුවක් වෙන්නේ නෑ පඤ්ඤා බලේන උපත්හද්දෝ අත්ථං වින්දති පණ්ඩිතෝ මේ ඥාන බලය තියෙන කෙනා අවුරුදු 5න් නෙවෙයි උපදිනකොටම වැඩ කරන්න පුළුවන් කවුද සාක්ෂි දරන්නේ මහෝසද කුමාරේ උපදිනකොටම මේ සත්වයන්ගේ ලෙඩ සුවපත් කරන ඖෂධයක් අරගෙන ආවද නැද්ද වෙස්සන්තර කුමාරයා උපදිනකොටම අම්මේ මේ දුකී මගී ජනතාවට දාන දෙන්න ඕන මං දෙන්න දාන වස්තු මට කිව්වද නැද්ද අවුරුදු 7ක් ගියේ නෑ උපදිනකොටමයි සෝහි තත්ත මහා හෝති දහරෝ ඡේපි පඤ්ඤවා ඥානය කියන එක තියෙයි නම් කලින් කිව්වාගේ අවුරුදු 7 නෙවෙයි ඉපදිච්ච ගමන් උනත් මේ සත්වයන්ගේ යහපත සිද්ධ කරන්නට ඒ ඥානයට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්ඇතුනි මේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ කලින් ශාසනයට වැහිලා තිබිච්ච දොරවල් ඇරලා ඒ ඇරිච්ච දොරවල් ස්ථාපිත කරන්න කටයුතු කරා. පින්ඇතුනි ශාසනයට ඇරිච්ච දොරවල් ස්ථාපිත කරන්නට කරන්න තියෙන දේ තමයි සිව්වන පිරිසගේ චිත්ත සන්තානවල සද්ධාව කියන ධර්මය වැඩි දියුණු කරලා දෙන එක. සද්ධාව කියන ධර්මයෙන් තමයි පින්ඇතුනි මේ බුද්ධ ශාසනයට වැඩ කරන්නේ. යමෙක් තුල සද්ධාව කියන ධර්මයට නැත්තං සද්ධාව කියන ධර්මයේ නැත්තං ශාසනයට වැඩ කරන්නේ නෑ. පින්ඇතුනි අද මේ පින්කම කරන මංජුල රාජපක්ෂ මහත්මයා මේ පට්ටානේ පිළිමඳව ගැඹුරු අර්ථ දැනගෙන නෙවෙයි මේ මහා පින්කමක් කරන්නේ. ගැඹුරු අර්ථ දැනගත්තා නැතත් මේ පට්ටාන ධර්මය පිළිබඳව වට
වටිනාකම තේරුම් අරගෙන මේ ශාසනේ මුලින්ම නැති වෙන්නේ පဋාණ ධර්මයයි කියන කරුණ අවබෝධ කරගෙන මේ පဋාණ ධර්මයේ පිළිබඳව තමන්ගේ සිත තුළ සද්ධාාවක් ඇති කරගත්තා. අන්න ඒ සද්ධාව ඇති වෙච්ච නිසා තමයි පින්තුනේ අද අපිට දම් සභා මණ්ඩපයක් ගොඩනැගුණේ. ගැඹුරින් අර්ථ ඉගෙන ගන්න ඉගෙනගෙන කරන්න ගියා නම් මේ වෙලාවේ මේ ධර්මාසභේ දම් සභා මණ්ඩපය බිහි වෙන්නේ නැහැ. එතුමා ප්‍රඥාව පහළ වෙනකන් සද්ධාවේ පිහිටල වැඩ ආරම්භ කරා. එනිසා පින්තුනි ඔබටත් කියන්නේ පණිවිඩය. අර්ථ දැනගත්තත් නැතත් මේකේ කරුණු තේරුණත් නැතත් මේ පිළිබඳව සද්ධාව බලවත් කරගත්තොත් ඒ සද්ධාවේ පිහිටලා අපිට තව ගොඩක් එහාට යන්න පුළුවන්. සද්ධාව තිබුණොත් දවසක ප්‍රඥාවත් ඇති වෙනවා. සද්ධා පඤ්ඤාය උපනිස්සේ පච්චේන පච්චයෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන එකයි. අපි තුල සද්ධාව ඇති කරගත්තොත් ඒක පිහිටලා පසු කාලයේදී ප්‍රඥාවත් ඇති කරගන්න පුළුවන්. ඉතින් පින්තුනේ අපි කතා කරගෙන හිටියේ මේ ධර්මාශෝක රජතුමා ගේ සිත තුල මේ නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ මේ සද්ධාව කියන ධර්මය බලවත් කරා. සද්ධාව බලවත් කරලා අශෝක රජතුමාගේ සිත තුල ඇතිවෙන සද්ධාව මාරයෝ දහහක් ආවත් කම්පා කරන්න බැරි මට්ටමට ගෙන ආවා. පින්තුනේ ඔබත් මෙන්න මේ දේ කරන්න. ඔබට සම්බන්ධ අනිත් අය තුල මේ පဋාණ ධර්මයේ පිළිබඳව සද්ධාව වර්ධනය කරන්න. අන්න ඒ සද්ධාව වර්ධනය කරගත්තොත් අර්ථය දැනගත්තත් නැතත් මේ ලංකාව කියන පොළවේ මේ වගේ දහම් මණ්ඩප 10000 කෝටි ගණක් වුණත් හදාගන්න අපිට පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. ඇහැට පේන දේවල් පිළිගන්න ඕන පින්නතුනේ ඇහැට නොපෙනෙන දේවල් වලට වඩා කලින්. ඉතින් පින්නතුනේ මේ ස්ථාවර සද්ධාවක් ඇති කරගත්ත අශෝක රජතුමා රජය කරද්දී කාල වේලාවත් අඩුයි. දැන් කොහමද ඉස්සරහට කතාව අරගෙන යන්නේ? කතාව ගොඩක් දිගයි. නමුත් පින්නතුනේ මේලා කියන්න වෙලාවක් නැති නිසා කෙටි කරනවා. මේ අශෝක රජතුමා පින්නතුනේ බුද්ධ ශාසනයට බොහෝ ප්‍රත්‍ය පූජා කරා. මෙන්න මේ ප්‍රත්‍ය පූජා කරලා මිත්‍යා දෘෂ්ටිකයට දොරවල් වහපු හින්දා ඒ අයට යන එනමක් නැති වුණා. අන්න ඒ වෙලාවේ හිටපු අන්න තීර්ථක මිත්‍යා දෘෂ්ටික හැමෝම හොරාට සිවුරු පොරවගෙන මේක ඇතුළට ආවා. මේක ඇතුළට ඇවිල්ලා එක එක දෘෂ්ටි කියාපාන්නට යෙදුණා. මෙන්න තුන්වෙනි වතාවට අරුබුදය පටන් ගත්තා. එතකොට පින්නතුනි සිවුරු පොරවගෙන තමයි තුන්වෙනි සැරේ ආවේ කට්ටිය. එනිසා පින්නතුනි සිවුර තිබුණත් ඔබ සැලකිලිමත් වෙන්නට ඕන. බුද්ධ වචනයද මේ මුඛයෙන් පිට වෙන්නේ වෙන වචනද පිට වෙන්නේ කියලා ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. පින්නතුනි එදා ඒ ප්‍රශ්නේ විසඳපු දවසේ සිවුරු හරවලා ශාසනේ නැරපපු අන්න තීර්ථක එක්කෙනා දෙන්න නෙවෙයි 60000ක්. කොපමණද පින්නතුනි? 60000ක් මිත්‍යා දෘෂ්ටිකය මේ ශාසනය ඇතුළට ඇවිල්ලා මේ ශාසනය විනාශ කරන්න වෙරවීරිය දැරුවා. නමුත් 60000ක් නෙවෙයි කෝටියක් ලක්ෂයක් ආවත් ඒ අර්බුදය විසඳන්නට පුළුවන් සිංහ පෝතකය මේ වෙන විට මේ පොළවේ ඉපදිලා හිටියේ. කවුද ඒ සිංහ පෝතකයා? ආයස්මා මොග්ගලි පුත්ත තිස්සත් හේරෝ. කවුද?
ආයස්මා මොග්ගලි පුත්ත තිස්සත් හේරෝ කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේගේ ආරාධනාව පිළිගත්ත තිස්ස මහා බ්‍රහ්මයා මේ වෙන විට මේ පොළවේ පය ගහලා ශාසනේ පැවිදි වෙලා සාමණේර කාලෙම විනය පිටකය හැර ඉතිරි සූත්‍ර අභිධර්ම පිටකය සම්පූර්ණයෙන් ඉගෙනගෙන අවසන් වෙලා උපසම්පදා වෙලා පළවෙනි වසේ ඉවර වෙන්නත් කලින් මුළු ත්‍රිපිටකයම දරාගෙන චතුප්පටිසම්භිදා ඥාන සහිතව සත් අභිඥා සහිතව ත්‍රිවිද්‍යා සහිතව ආයුධ සූදානම් කරගෙනයි හිටියේ වෙන විට ඒ වෙලාවේ පින්ඇතුනේ අශෝක රජතුමත් සූදානම් කරලා තිබුණේ නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ එනිසා රාජ්‍ය බලයත් ලැබුණා මහා සංඝරත්නයේ බලයත් ආයස්මා මොග්ගලි පුත්ත තිස්සත් හේරෝ මොග්ගලි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ සංඝයාගෙන් වෙන්න ඕන වැඩ කටයුතු වගකීම බාර අරගෙන ඉටු කරා අන්න ඒ වෙලාවේ පින්ඇතුනේ කතාව නතර කරන්න හිතෙන්නෙත් නෑ ඔරලෝසේ වෙලාවත් යනවා කෙසේ වෙතත් පින්ඇතුනේ කෙටි කරන්නම් කරන්න දෙයක් නැති නිසා තුන්වෙනි සංගායනාව සිද්ධ කරා ඒ වෙලාවේ පින්ඇතුනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ භික්ෂු සන්නිපාතය ලක්ෂ 7යි කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේගේ භික්ෂු සන්නිපාතය ලක්ෂ 12යි පින්ඇතුනේ මේ වෙලාවේ 12කින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මග්ගලි පුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ භික්ෂු සන්නිපාතය ලක්ෂ 60යි කට හඬවල් ලක්ෂ 60යි මේ පොළවේ භික්ෂූන් වහන්සේලා ලක්ෂ 60ක් එකතු කරගෙන ඒ ලක්ෂ 60 අතුරෙන් මහරහතන් වහන්සේලා පළවෙනි වතාවේ 500යි දෙවෙනි වතාවේ 700යි මේසරේ ඒක ඒ මට්ටම මදි 1000යි ලක්ෂ 60කින් රහතන් වහන්සේලා 1000ක් එකතු කරගෙන අර ඇතිවෙච්ච ශාසන අරබුද සියල්ලම විසඳලා අන්න තීර්ථකයේ 60000ක් පමණ නිරපලා දාලා මේ බුද්ධ ශාසනයට ඇතිවෙච්ච අරබුදේ විසඳලා තුන්වෙනි ධර්ම සංගායනාව මේ පොළවේ සිද්ධ කරන්නට යෙදුනා පින්ඇතුනේ මේ කෙටි කරපු කරුණු ගොඩයි ඒ කරුණු මම දන්නේ නැයි මට කෙටි කරන්නුනේ කියලා නමුත් කාල වේලාව නැ ඉතින් පින්ඇතුනේ මේ තුන්වෙනි සංගායනාවේදී ආයස්මා මොග්ගලි පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා 1000ක් එකතු වෙලා මේ පොළවේ තුන්වෙනි වතාවට ත්‍රිපිටක බුද්ධ වචනය සජ්ජායනා කරන අතරතුර ඒ සංගායනාවත් අවසන් කරේ පින්ඇතුනේ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත පဋාණ ධර්ම දේශනාව සජ්ජායනා කරලයි පින්ඇතුනේ එදා ඒ මහරහතන් වහන්සේලා 1000ක් සජ්ජායනා කරලා අවසන් වෙනවා සමගම තුන්වෙනි වතාවටත් මේ මහ පොළව සාදුකාර දෙමින් කම්පා වන්නටපත් වුණා දෙවිවරු බ්‍රහ්මයන් සාදුකාර දෙන්නට පටන් ගත්තා පින්ඇතුනේ බලන්න එදා මහ පොළව පවා සාදුකාර දීපු ධර්මයක් මේ පဋාණ ධර්මය කියන්නේ පින්ඇතුනේ මෙතනින් ඉවර වෙන්නේ තව ඉස්සරහට කතාවක් තියෙනවා නමුත් කොහොමද වෙලාව නැහැ හතරවෙනි වතාවටත් මේ මහ පොළව පဋාණ ධර්මයට සාදුකාර දෙනවා ඒ තමයි තථාගත පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 500ක් ගියපු තැනදී මේ පොළවේ පහළ වෙන මහා සිංහයෙක් තමයි ආයස්මා නාගසේනත් හේරෝ නාගසේන මහරහතන් වහන්සේ මාස 7ක් මේ අභිධර්ම පිටකයේ කෝටි 100ක් මහරහතන් වහන්සේලා ඉදිරියේ සජ්ජායනා කරලා අවසන් වෙනවා සමගම හතරවෙනි වතාවටත් මේ මහා පොළව සාදුකාර දෙමින් කම්පා වන්නට යෙදුනා පින්ඇතුනේ හිතක් පිටක් නැති මේ මහා පොළවට
මේ පဋාණ ධර්මයේ වටිනාකම තේරෙනවා නම් හිතක් පිටක් ඇති අපිට ඇයි නොතේරෙන්නේ එනිසා පින්තුනේ තත්ත පဋාණං සබ්බ පටමං අන්තර දායති කියේ යුතු කරුණු ගොඩක් තියෙනවා නමුත් කාලය ඉවරයි අවසාන වතාවටත් කියනවා පින්තුනේ තත්ත පဋාණං සබ්බ පටමං අන්තර දායති බුද්ධ ශාසනය නැති වෙන විට මුලින්ම නැති වෙන්නේ මේ පဋාණ ධර්මයයි ඒ නිසා පින්තුනේ ඒ පဋාණ ධර්මයට ලක්ෂ්‍ය දහස් ලක්ෂ කෝටියක් හටහඬ වුවමනා වෙලා තියෙන්නේ ඔබත් මේ ධර්මයට එක කටහඬක් ලබා දෙත්වා කියලා අපි ඉල්ලා සිටිනවා එහෙමනම් හැම දිනාම තමන්ට ලැබිච්ච සමන්ත පဋාණ ධර්ම වන්දනාව මොකද්ද පොතේ නම සමන්ත පဋාණ ධර්ම වන්දනාව කියන පොත් වහන්සේ අතට අරගෙන පෙරලගෙන අපි මේ ජේතවනාරාමය කියන පිම්බීමේ සිටගෙන ඒ නැති වෙලා යන දහම් හඬට අපි හැම දෙනාගේම හඬ නිර්ලෝභීව එකතු කරමින් එකම දහම්බෙර නාදයක් එකම පဋාණ ධර්ම නාදයක් මේ මුළු ලංකා ධරණී තලයම මේ වෙලාවේ පටන් එකම පဋාණ ධර්ම නාදය නංවමින් මේ පဋාණ දහම්බෙරය නාද වේවා කියලා හැමදෙනාම සාදුකාර පවත්වන්න එසේ සාදුකාර පවත්වමින් හැම කෙනාගේම කටහඬ අර්ථ දන්නේ නැහැ කියලා දුරවල වෙන්න එපා අර්ථ දැනගත්තන් නැතත් ඔබ හැම දෙනාගේම කටහඬ වටිනවා බුද්ධ ශාසනයට ඒ නිසා අර්ථ දැනගත්තේ නැතත් ඔබගේ කටහඬ මේ පဋාණ ධර්මය උදෙසා එකතු කරමින් අපි හැම දෙනාම ඒ ශාසනය අතුරු දහන් වෙන විට මුලින්ම අතුරු දහන් වෙන මේ පဋාණ ධර්මය නැමැති බෙරය නාද කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස විචිත්ත මති ගම්බීර මනන්ත නය මණ්ඩිතං පဋාණං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රන්සියෝ නීලපීතා රත්තසේතා මංජිට්ටාච පෙබස්සර තන්ලෝකනා තන්සුගතන් දම්මංච ජිනසේවිතං සංගන් නිරංගනන් සෙට්ටං නමාමි සිරසාදරං හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සාජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්ඡාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ජාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති
හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්තකානං ධම්මානන්තං සමුත්ථානානංච රූපානං හේතු පච්චය ඥානේන චම්බන්නරංසි බාසුරං සම්බුන්දං සම්බුදස්සාවින් බන්දාමි පූජයාමහං ආරම්මන පච්චයෝති රූපායතනං චක්කු විඥාන ධාතුයාතං සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන සන්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන රසායතනං විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන පොට්ටම්බායතනං කාය විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන රූපායතනං සන්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චේන සම්බේ ධම්මා මනෝ විඥාන ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන යං යං ධම්මං ආරම්භයේ යේ ධම්මා උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ ධම්මා තේ සන්තේ සන් ධම්මානං ආරම්මනං පච්චේන පච්චයෝ ආරම්මන ඥාන ජාතේ චම්බන්න රංසි බාසුරං සම්බුන්දං සම්බදස්සාමින් වන්දාමි අධිපති පච්චයෝති චන්දාධිපති චන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ වීමංසාධිපති වීමංස සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ යං යං ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ ධම්මා තේ සං ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ අධිපති ඥාන සංජාතේ චම්බන්න රංසි බාසුරං සම්බුන්දං සම්බදස්සාවින් වන්දාමි පූජයාමහං අනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුයා සම්පයුත්ත
අනන්තකානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝගාන විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය කානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝගාන ජීවා විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං අනන්තරාය යේයේ ධම්මා උප්පංජන්ති චිත්ත චේතසිකා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ අනන්තර ඥාන සංජාතේ චම්බන්නිරංසි බාසුරං සම්බුද්ධං සම්බෙදස්සාමි පන්දාමි පූජයාමහං සමනන්තර පච්චයෝ තේ චක්කු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන ගාන විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතුය සම්පයුත්ත කානංච ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය තං සම්පයුත්ත කාච
ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ ජීවා විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ විඥාන ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඥාන ධාතු යා තං සම්පයුත්ත කානං ච ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අබ්භ්‍යාගතානං ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අබ්භ්‍යාගතානං ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අබ්භ්‍යාගතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාගතානං ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං සමනන්තර පච්චේන පච්චයෝ යේසං ධම්මානං සමනන්තරා යේ ධම්මා උප්පංජන්ති චිත්ත චේතසිකා ධම්මා තේ ධම්මා තේසං ධම්මානං සමනන්තර පච්චයේන සමනන්තර ඥාන ජාතේ චම්බන්න රංසි බාසුරං සම්බන්ධං සම්බ දත්තාමින් බන්දාමි පූජයාමහං සහජාත පච්චයෝති චත්ත ආරෝකන්දා ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්තානානං රූපානං සහජාත පච්චේන උපාදාය රූපානං සහජාත පච්චේන රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචිකාලේ සහජාත පච්චේන කිංචිකාලේන සහජාත පච්චේන සහජාත ඥානජාතේ චම්බන්න රංසි බාසුරං සම්බුද්ධං සම්බදස්සාමින් වන්දාමි අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ කන්දා රූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ චත්තාරෝ මා භූතා අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ ඥානජාතේ චම්බන්න රංසි බාසුරං සම්බුද්ධං සම්බදස්ස වන්දාමි පූජයාමහං නිස්සය පච්චයෝති චත්තාරෝ කන්දා රූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චයෝ ඔක්කන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන
පච්චේන පච්චයෝ චිත්ත චේතසික ධම්මා චිත්ත සමුත්තානං රූපානං නිස්සය පච්චේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං නිස්සය පච්චේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ යන් රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තන් රූපං මනෝ ධාතු යච් මනෝ විඤ්ඤාණ ධාතු යච් තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චේන පච්චයෝ නිස්සය ඥාන සංජාතේ චම්බන්නරංසි භාසුරං සම්බුද්ධං සම්බෙදස්සාමින් වන්දාපි පූජයාමහං උපනිස්සය පච්චයෝ තේ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං තේ සංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතුභෝජනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුංගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය ඥානේන චම්බන්නරංසි භාසුරං සම්බුද්ධං සම්බදස්සාමින් වන්දාමි පූජයාමහං පුරේජාත පච්චයෝ තී චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතු යතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ
ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ සද්ධායතනං සෝත විඥාන ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඥාන ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ රසායතනං ජීවා විඥාන ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ පොට්ටම්භායතනං කාය විඥාන ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්භායතනං මනෝ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඥාන ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං පුරේ ජාත පච්චේන පච්චයෝ මනෝ විඥාන ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං කිංචි කාලේ පුරේ ජාත පච්චේන පච්චයෝ කිංචි කාලේන පුරේ ජාත පච්චේන පච්චයෝ පුරේ ජාතේන ජාතේ ජම්බන්නරන්ති භාසුලං සම්බුද්ධං සම්බුද්දස්සාමි මන්දාමි පූජයාමහං පච්චාජාතපච්චයෝති පච්චාජාතචිත්තචේතසිකාධම්මා පුරේ ජාතස්සේ ඉමස්සකායස්ස පච්චාජාතපච්චයේන පච්චයෝ පච්චාජාතඥානජාතේ චම්බන්නරන්සි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාවින් වන්දාමි පූජයාමහං ආසේවනපච්චයෝති පුරිමා පුරිමා කුසලාධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලාධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාකතකතා ධම්මා පච්චිමානං පච්චිමානං කිරියාභ්‍යාකතනං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ සේවන ඥාන ජාත ජබ්බන්නරන්ති භාසුරං සම්බුද්ධං සබ්බදස්සාවින් වන්දාමි පූජයාමහං කම්ම පච්චයෝති කුසල කුසලං කම්මං විපාකානං කන්දානං කටත්තා ච රූපානං කම්ම පච්චයේන පච්චයෝ චේතනා සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානානං ච රූපානං කම්ම පච්චයේන පච්චයෝ කම්ම පච්චයනානේන සම්බන්නරන්ති භාසුරං සම්බුද්ධං සම්බදස්සාමින් වන්දාමි පූජයාමහං විපාක පච්චයෝති විපාකාචත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාක පච්චයේන පච්චයෝ විපාක ඥාන සංජාත සම්බන්නරන්ති භාසුරං සම්බුද්ධං සම්බදස්සාමින් වන්දාමි පූජයාමහං ආහාර පච්චයෝති කබලින්කාරෝ ආහාරෝ ඉමස්සකාය ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානං ච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ආහාර ඥාන සංජාත චම්බන්නරන්ති භාසුරං සම්බුද්ධං සබ්බදස්සාමින් වන්දාමි පූජයාමහං ඉන්ද්‍රිය පච්චයෝති චක්ඛුන්ද්‍රිය චක්ඛු විඤ්ඤාණ ධාතුයාතං සම්පයුත්තකානං ච ධම්මානං
ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ගානින්ද්‍රියං ගාන විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජීවීන්ද්‍රියං විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ රූප ජීවිතේන්ද්‍රියං කටත්තා රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්ත කාණං ධම්මානං තං සමුත්ථානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය ඥාන සංජාත චම්පන්න රන්ති බාසුරං සම්බුද්ධං සම්බදස්සාමි වන්දාමි පූජයාමහං ඥාන පච්චයෝ තේ ඥානංගානි ඥාන සම්පයුත්ත කාණං ධම්මානං තං සමුත්ථානං ච රූපානං ඥාන පච්චයේන පච්චයෝ ඥාන පච්චය ඥානේන චම්පන්න රන්ති බාසුරං සම්බුද්ධං සම්බදස්සාමි වන්දාමි පූජයාමහං මග්ග පච්චයෝ තේ මග්ගංගානි මග්ග සම්පයුත්ත කාණං ධම්මානං තං සමුත්ථානං ච රූපානං මග්ග පච්චයේන පච්චයෝ මග්ග පච්චය ඥානේන චම්පන්න රන්ති බාසුරං සම්බුද්ධං සම්බදස්සාමි වන්දාමි පූජයාමහං සම්පයුත්ත පච්චයෝ තේ චත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයේන පච්චයෝ සම්පයුත්ත ඥානජාත චම්පන්න රන්සි බාසුරං සම්බුද්ධං සම්බදස්සාමි වන්දාමි පූජයාමහං විප්පයුත්ත පච්චයෝ තේ රූපිනෝ ධම්මාරූපිනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ අරූපිනෝ ධම්මාරූපිනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ විප්පයුත්ත ඥානජාත චම්පන්න රන්සි බාසුරං සම්බුද්ධං සම්බදස්සාමි වන්දාමි පූජයාමහං අත්තිපච්චයෝ තේ චත්තාරෝ කන්දාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ චත්තාරෝ මාහූතා අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ ලෝකාන්තික්කනේ නාමරූපං අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ චිත්තචේතසිකා ධම්මා චිත්තසමුප්පානං රූපානං අත්තිපච්චයේන පච්චයෝ මහාභූතා උපාදාය රූපානං අත්තිපච්චයේන පච්චයෝ චක්කායතං චක්ඛුවිඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ සෝතායතනං සෝතවිඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන රසායතනං ජීව්‍යා විඤ්ඤාණධාතු යාතං සම්පයුත්ත කාණංච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ පොට්ට
සම්බායතනං කාය විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකාණං ච ධම්මානං අත්තිපච්චේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටම්බායතනං මනෝ ධාතු යාතං සම්පයුත්තකාණං ච ධම්මානං අත්තිපච්චේන පච්චයෝ යන් රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඥාන ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතු යාච මනෝ විඥාන ධාතු යාච තං සම්පයුත්ත කාණං ච ධම්මානං අත්තිපච්චේන පච්චයෝ අත්තිපච්චය ඥානේන චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාමින් වන්දාමි පූජයාමහං නත්තිපච්චයෝ තේ සමනන්තර නිරුන්දා චිත්ත චේතසිකා ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්තිපච්චයේන පච්චයෝ නත්තිපච්චය ඥානේන චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාමි වන්දාමි පූජයාමහං නිගතපච්චයෝ තේ සමනන්තර නිරුන්දා චිත්ත චේතසිකා ධම්මා පටිප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං විගතපච්චයේන පච්චයෝ විගත ඥාන සංජාත ජම්බන්නං සිවාසුරං සම්බුද්ධං සබ්බදස්සාමින් වන්දාමි පූජයාමහං අවිගතපච්චයෝ තේ චත්තාරෝ කණ්ඩාරූපිනෝ අඤ්ඤමඤ්ඤං අවිගතපච්චයේන පච්චයෝ චත්තාරෝ මහාභූතාඤ්ඤමඤ්ඤං අවිගතපච්චයේන පච්චයෝ ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අවිගතපච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුත්තානං රූපානං අවිගතපච්චයේන පච්චයෝ මහාභූතා උපාදාය රූපානං අවිගතපච්චයේන පච්චයෝ චක්කායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකාණං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්තකාණං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ රූපායතනං චක්ඛු විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ රසායතනං ජීව්‍යා විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ පොට්ටබ්බායතනං කාය විඤ්ඤාණ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතු යාතං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතු යාච මනෝ විඤ්ඤාණ ධාතු යාච තං සම්පයුත්ත ගානං ච ධම්මානං අවිගතපච්චයේන පච්චයෝ අවිගත ඥාන සංඤාත චම්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බදස්සාමින් වන්දාමි පූජයාමහං ඒතේන සා
ච්ඡ වන්නේන සොත්ති දේවෝතු සම්බදායේතේන සච්ඡ වන්නේන සොත්ති දේවෝතු සම්බදායේතේන සච්ඡ වන්නේන සොත්ති දේවෝතු සම්බදායේතේන බුද්ධ ශාසනං චිරං තිත්තතු බුද්ධ ශාසනං චිරං තිත්තතු බුද්ධ ශාසනං චිරං තිත්තතු සාදු 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 පින්තුනේ බුද්ධ ශාසනය බොහෝ කල පවතින්නට නම් ඔබගේ කටහඬ මේ පဋාණ ධර්මයට කල යුතුයමයි ඒ කටහඬ නැතුව මේ ශාසනය පැවැත්වීම දුෂ්කර දෙයක් එනිසා පින්තුනේ අර්ථ දැනගත්තා නැතත් මේ ධර්මය පිළිබඳව සිත පහදවාගෙන සත්‍යයන කරනවා නම් මේ වගේ බොහෝ පිරිසට ධර්ම දානය කරනවා නම් ඒකෙන් පින්තුනි මේ පරලොව නෙවෙයි මේ ජීවිතේ මානිසංශ තියෙනවා පින්තුනි 2023 අවුරුද්දේ ජුනි මාසේ දෙවනිදා දඩයම් තලාව කියන ගම්මානයේ අහිංසක මිනිස්සු එකතු වෙලා මහියංගන කියන මහා පුණ්‍ය භූමියේ මේ වගේ පဋාණ සජ්ජායනාවක් සිද්ධ කරා අර්ථ දැනගෙන නෙමෙයි හැබැයි ආන්ගේ අර්ථ නොදැන ඒ මිනිස්සු ගත්ත කැපකිරීම නිසා තමයි අද පින්කම කරන මන්දුල රාජපක්ෂතුමාගේ සිත තුල මේ පෙට්ටේන ධර්මයේ ගැන අදහස ඇති වුණේ. එදා ඒ දඩයම් තලාවේ මිනිස්සු අර්ථ නොදැන ඒ පින්කම නොකරා නම් මන්දුල රාජපක්ෂ මහත්තයා ජේතවනාරාමේ පින්කම කරන්නෙත් නැහැ. මේ පින්තුනේ මේ ජීවිතයේ අර්ථ. තව කියන්න පුළුවන් කාල වේලාව නැති නිසා කියන්නේ ඔය එකක්. එනිසා අර්ථ දැනගෙන නැතත් මේ ධර්මයේ පිළිබඳව සද්ධාවෙන් ගෞරවයෙන් මෙහි යෙදෙනවා නම් මේ ධර්මයට ඔපේ කටහඬ එකතු කරනවා නම් ඒ තුලින් අනිවාර්යෙන්ම මේ බුද්ධ ශාසනය මේ ලංකාව කියන පොළවේ පැතිරිලා යන්නේක කාටවත් වළක්වන්න බෑ. එදා හිටපු සිව්වන පිරිස මේ ශාසනයට ආපු සියලු ප්‍රශ්න යටපත් කරලා මේ පොළවේ බුද්ධ වචනේ ආරක්ෂා කරගත්ත නම් අද ඉන්න සිව්වන පිරිසත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයෝ බව ආත්ම අභිමානයක් ඇති කරගන්න. ඔවුන්ටත් මේ ලංකා පොළව පුරාවට බුද්ධ වචනය ව්‍යාප්ත කිරීමට ශක්තිය තියෙන බව මංජුල රාජපක්ෂ ආදී උපාසක උපාසිකාවන් භික්ෂූන් මහන්සලා සාක්ෂි දරනවා. එනිසා පින්තුනේ ඒ සඳහා හැම දිනම උත්සාහ කරත්වා පුණ්‍යානුමෝදනාව මාතලේ සුමන ස්වාමින් වහන්සේ විසින් සිද්ධ කරනවා. එතකන් කෙටියෙන් අද දවසේදී පින්කමට මේ පොළොතලේ පටන් අතනිතා බ්‍රහ්මලෝකයේ දක්වාම යම්තාක් දෙවිවරු බ්‍රහ්මයන් සාදුකාර පවත්වමින් මේ පဋාණ දහම් හඬට සවන් දුන්නා නම් ඒ සෑම දෙනාටමත් එවැගේම මේ පဋාණ දහම් හඬ අහලා කෝටි 80,000ක් මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ දෙවි බඹුන් මාර්ගඵල උපදවා ගත්තා. ඒ සියලුම දෙවියන් බ්‍රහ්මයන් මේ රැස් කරන්නට යෙදුනා වූ සියලු කුසල ශක්තිය සියලු කුසල සමූහය සාදු සාදු කියමින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම ඒ අයට පဋාණ ධර්මයේ ලැබුණේ අහසින් නෙවෙයි මේ පොළවේ ඉඳලා. ඒ බව අමතක නොකර මේ පොළව තුලත් මේ පဋාණ ධර්මයේ ව්‍යාප්ත කිරීම සඳහා ඒ හැම දෙනාගේම අවධානය යොමු කරත්වා.
එවගේම අපි හැම දිනාගේම නමින් කලුරිය කළ යම්තාක් ඥාති පිරිසක් සිටීනම් ඒ සෑම ඥාති කෙනෙක්ම මේ සියලු කුසල් සාදු සාදු කියමින් අනුමෝදන් වෙත්වා මේ හැම දිනාටම මේ දහම් හඬ කුරා කූඹියෙකුට හෝ ඇසුණා නම් කුරා කූඹියාගේ පටන් අකනිටා වේ ඉන්න මහා බ්‍රහ්මයා දක්වා සකල සත්ව සමූහයාටම කවදා හෝ දවසක තමන්ගේ සිත් සතන් වල ප්‍රඥාව උපදවාගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය සඳහාම මේ සෑම කුසලයක්ම හේතු වේවා වාසනා වේවා හැම දිනාතම සම්මා සම්බුදු සරණයි